සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම් පුවත්පත කියන ITN ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප. මම ගය අලක්‍රුවනේ. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. යලිත් වරක් ආසියාවේ හොඳම සංචාරක ගමනාන්තය ශ්‍රී ලංකාව. ආපදා අඩුවත් උතුරේ අවතැන් වූවන්ට සහන සැලසීම අඛණ්ඩවම. යලි පත්වීම ගැන පොදු රට මඩලෙන් අගමැතිට සුබ පැතුම්. මත්කුඩු වැටලීම් අඛණ්ඩවම. මාස දෙකකට කිලෝග්‍රෑම් 280ක් පොලිස් තැලේ. ඩෙංගු හිස ඔසවයි. අවධානයෙන් සිටින්නේ ජනතාවට උපදෙස්. अफगानिस्तान जनाधिपति वरणीय याली कल्याय आसिया महाद्वीपे होंदम संचारक गमनांते लेस श्रीलंकाव याली तेरी पातुना traveling.com वेब अडविय सिदुकल चांत विमसीमकदी श्रीलंकाव मिसे तेरी पात्वैत्ते දෙදහස් දහනවේ වසරේ සංචාරය කිරීම සඳහා සුදුසුම රටවල් තෝරා ගැනීම සඳහායි මෙම ඡන්ද විමසීම පැවැත්ුණේ යුරෝපය උතුරු ඇමරිකාව ඕස්ට්‍රේලියාව පැසිෆික් කලාපය අප්‍රිකාව දකුණු ඇමරිකාව හා ආසියාව කේන්ද්‍ර කර ගනිමින් මෙම ඡන්ද විමසීම සිදු කෙරුණා මීට පෙරද ලෝක ප්‍රකට ලෝන්ලි ප්ලැනට් සගරාව ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රට ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දුන්නා උතුරේ ආපදා තත්ත්වය පහව යමින් පවතිනවා ආපදාවට පත්ව තවමත් සුබ සාධක මධ්‍යස්ථානවල රැඳී සිටින පිරිසට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට රජය උපරිම පියවරගෙන තිබෙනවා එම කටයුතු සොයා බැලීමට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද හෙට දිනේදී උතුරේ සංචාරයක නිරත වීමට නියමිතයි ජලගැලීම් හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වූයේ කිලිනුච්චිය ප්‍රදේශයටයි අවතැන් නුවන් වෙත ආහාර සහ අනිකුත් සියලු පහසුකම් සැපීමට පියවරගෙන තිබෙනවා ඒ සඳහා ආධාර කරන ලෙස රජය ජනතාවගෙන්ද ඉල්ලීමක් කළා එම ආධාර ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත භාර දිය හැකි සහන සැලසීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවද මූලිකත්වයේගෙන සිටිනවා මේ අතර ජල ගැලීම් වලින් අවතැන් වූ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව සැපීමට ලංකා සතුස පියවරගෙන තිබෙනවා අත්‍යවශ්‍ය ආහාර ලොරි රථ පහක් වැලිසර සතුස ගබඩාවේ සිට උතුරු බලා පිටත් කර යවූ බවයි ලංකා සතුස පවසන්නේ අග්‍රමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා විසින් මෙම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ලබා දෙන ලෙස සතසට උපදෙස් දී තිබෙනවා පීඩාවටපත් ප්‍රදේශවල ජනතාවට විධිමත් ක්‍රමවේදයකට අනුව අදාළ ද්‍රව්‍ය බෙදා හරින ලෙසද අමාත්‍යවරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී තිබෙනවා මේ අතර උතුරේ ජල ගැලීම් වලින් නවතැන් වූවන්ට විධිමත් ලෙස සෞඛ්‍ය සේවා සපයන ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා දැනට උතුරු පළාතේ සෞඛ්‍ය කඳවුරු 26ක් ස්ථාපනය කර තිබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ පවුල් 2871කට මේ වන විට අවශ්‍ය සනීප ආරක්ෂක පහසුකම් ලබා දී තිබෙනවා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද අවශ්‍ය ඖෂධද කුඩා දරුවන් හා ගැබිනි මව්වරුන් සඳහා ත්‍රිපෝෂධ ලබා දී තිබෙනවා අවතැන් වූවන්ට ආහාර මලු විශාල ප්‍රමාණයක් බෙදා දීම අනිද්දා දිනේදී සිදු කිරීමට නියමිත බවද සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා ජල ගැල්මිට ලකු ප්‍රදේශවල ලිංග පිරිසිදු කිරීමේ වැඩපිළිවෙලක් නාවික හමුදාව ක්‍රියාත්මක කරනවා ඒ අනුව මේ වන විටත් අදාළ ප්‍රදේශවල ලිංග රැසක් පිරිසිදු කර පානීය ජලය ලබා ගැනීමට හැකි තත්ත්වයට පත් කර තිබෙනවා නාවික හමුදාව ජංගම ප්‍රති ආංශුද යන්ත්‍ර මගින් පිරිසිදු කළ ජලය ජනතාවට ලබා දීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරනවා ගංගොතුරෙන් හානියටපත් ප්‍රදේශ නගා සිටුවීම සඳහා ආණ්ඩුකාර සංසදයේද එක්ව සිටිනවා උතුරේ ආණ්ඩුකාරතුමා අපේ ආණ්ඩුකාර සංසදයෙන් ඉල්ලීමක් කරා ගංග වතුර බැහැලා ගියාට පස්සේ ඒ ඒ ගම්මානවලට අවශ්‍ය සහයෝගය ඉතුරු පළාත් 8 ආණ්ඩුකාරවරු මැදිහත් වෙලා ගම්මාන සංවර්ධනය කරන්නට අවශ්‍ය අතහිත දෙන්නට කියලා. ඒ කටයුත්ත කරන්නට අද ආණ්ඩුකාර සංසදයේ සූදානම් වෙලා ඉන්නවා. බස්නාහිර පළාතේ ආණ්ඩුකාරය හැටියට වඩාම විපතටපත් වෙච්ච කිලිනොච්චි ප්‍රදේශයේ පුනරුත්ථාපන කටයුතු අපේ මැදිහත් වීමනුත් කරන්නට ඒ තුලින් තව තවත් සිංහල ද්‍රවිඩ මුස්ලිම් සහෝදරත්වයේ ගොඩනගන්නට අප බලාපොරොත්තු වෙන වැඩපිළිවෙලක් දියත් කරන්නට අදහස් කරගෙන ඉන්නවා උතුරේ තත්ත්වයේ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා මෙසේ අදහස් පළ කළා
මේ විනෝද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් තද වැසි සහ සුළං සහිත නිවේදනයක් නිකුත් කළ තිනවා අහිතකර කාලගුණ නිවේදනය විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ පස්නාහිර මධ්‍යම සබරගමුව කියන පළාත් ඇතුළුව එම ප්‍රදේශවලට තමයි මෙම නිවේදන නිකුත් කළ තිබෙන්නේ අකුණු සහිත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා උතුරු පළාතේ ඇතිවුණු මෙම තත්ත්වය දැනට බොහෝ විට පාලනය වෙමින් පවතිනවා විශේෂයෙන්ම සහන වැඩපිළිවෙල ලකඬුව ක්‍රියාත්මකයි රුපියල් 10,000 සීමාව අඛණ්ඩව ලබා දීලා තියෙනවා මීට අමතරව අනෙකුත් සහන විනිවිද තක්සේරු වාර්තාවේ පසු ලබා දීමට අඛණ්ඩව කටයුතු කරලා තිබෙනවා සිසු ආහාර වේලේ පටන් ඒ සියලුම සහන විනිවිද ආපදා ක්‍රමනායක අමාත්‍යාංශ මගින් මූල්‍යම ප්‍රතිපාදනයෙන් ලබා දීලා තියෙනවා මේ විනිවිද ආරක්ෂිත ස්ථාන තුල පුද්ගලයන් 10,000 කට ආසන ප්‍රමාණයක් තමයි පවතින්නේ කෙසේ වෙතත් එම පිරිසුදුන ඉතා කඩිනමින් ඉනිවෙස් වලට යෑම සඳහා අවශ්‍ය වැඩ කටයුතු දිස්ත්‍රික් ආපදා ක්‍රමනායකන ඒකකයේ ජාතික ආපදා සහන සේව මධ්‍යස්ථාන ඇතුළු සියලුම දෙනා කටයුතු කරනවා පවත්නා කාලගුණික තත්වයේ වෙනසක් හෙට දිනේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා දිවයිනේ මේ පවතින රැස්වැයිත කාලගුණ තත්ත්වයේ ඉදිරි දිනවල අඩුවන ලකුණු තමයි තියෙන්නේ අද සහ හෙට ගත්තොත් විශේෂයෙන්ම දැන් උතුරු පැතිවල නම් වැස්ස ගොඩක් මාඩුයි ඒ සබරගමුව ගාල්ල මාතර වගේ හවස් කාලයේ ඉදිරිුන් සැත වැස්සක් අද සහ හෙට දවස් එකේ බලාපොරොත්තු වෙන්න පුළුවන් උතුර නගරයේ පැතිවල ඉදිරි දිනවල ගත්තත් එමු ලොකු වැස්සක් දැනට තියෙන තත්ත්වයේ හැටිටම වෙනස් වෙන්න පුළුවන් දැනට තියෙන තත්ත්වයේ හැටි නම් ඉතර ලොකු වැස්සක් අපේක්ෂා කරන්නේ නැහැ 30-31 වගේ වෙනකොට පොඩි වැසි වාර කිහිපයක් යන්නේ ඉඩ කඩ තියෙනවා නේද දැනට නම් උතුරු රනිල් වික්‍රමසිංහ මහතා යලි අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීම සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සුබපැතුම් එක් කරනවා සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරන පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම්වරිය සඳහන් කරන්නේ නීතිය හා ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට අග්‍රාමාත්‍යවරයා ඇතුළු පාර්ශ්වව දැක්වූ දැඩි ස්ථාවරය සම්බන්ධයෙන් තමන්ගේ ප්‍රශංසාව හිමිවන බවයි ශ්‍රී ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග කෙරෙහි දේශපාලන අංශවල කැපවීම මෙම අර්බුදය විසඳාගත් ආකාරයෙන් මනාව පැහැදිලි වෙනවා දේශපාලන සංගීතියව ඇති කිරීමත ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය මෙන්ම නීතියේ ආධිපත්‍යයේ ආරක්ෂා වෙනුවෙන් ශ්‍රී ලංකාව දරන පරිශ්‍රමයට සහාය වීමත පොදුරාජ්‍ය මණ්ඩලය නිරන්තරයෙන් කැප වී සිටින බවද මෙම නිවේදනයේ හීතක් වෙනවා මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටද දන්වා ඇති බවයි පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් වරිය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලය තවදුරටත් ක්‍රියා කරනවා එමෙන්ම ශ්‍රී ලංකාව සමග එක්ව තමන් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතීන් ප්‍රගතිය කරා ගොස් ඇති බවයි පොදුරාජ්‍ය මණ්ඩලය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව හා පොදුරාජ්‍ය මණ්ඩලය අතර පවත්නා දිගු කාලීන මෙන්ම ඵලදායී සම්බන්ධතාවන් තවදුරටත් පවත්වාගෙන යාමේ දැඩි අපේක්ෂාවෙන් පසු වන බවද පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය නිකුත් කළ පණිවිඩයෙහි වැඩිදුරටත් දැක්වෙනවා පසුකීදා ඉන්දුනීසියාවේ සිදු වූ සුනාමි අනතුරෙන් මියගිය සහ තුවාල ලැබුවන් වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය පළ කර සිටිනවා ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විදෝදෝ මහතා වෙත ශෝක පණිවිඩයක් නිකුත් කරමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කරන්නේ විපතට පත්වුවන්ගේ පවුල් වෙතද සිය ශෝකය පළ කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අවාසනාවන්ත සිදුවීමෙන් අනතුරුව කඩිනමින්ම යලි යථාතත්වයට පත්වීම තමාගේත් ශ්‍රී ලාංකීය ජනතාවගේත් ප්‍රාර්ථනාවේ බවද සඳහන් කරනවා මත් උදුරෙන් මතුපරපුර නිදහස් කරන මද්‍රව්‍ය වැටලීම් වලට අදාළ වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නා ජනාධිපතිතුමා පොලිස් දෙපාර්තමේන්තුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයටද පවරාගෙන මාස දෙකකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා එම කාලය තුළ නීති විරෝධී මද්‍රව්‍ය වලට අදාළ වැටලීම් ඉතා ශක්තිමත් කර තිබෙන අතර එහි සුවිශේෂී ප්‍රගතියක් දක්න ලැබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ විශේෂයෙන්ම බේරුවල ප්‍රදේශයේදී මුහුදේ ප්‍රවාහනය කරමින් සිටි හෙරොයින් විශාල තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. පසුගිය කාලය තුළදී අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් ප්‍රමාණයන් පිළිබඳව සඳහන් කරද්දී අගෝස්තු මස පළවෙනිදා සිට ඔක්තෝබර් 31 දක්වා කාලයේදී හෙරොයින් කිලෝ 15ක් සහ ග්‍රෑම් 943ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට අපිට හැකි වුණා. ඒ සැකකරුවන් 12290ක ප්‍රමාණයක්ද සමග නොවැම්බර් 1වෙනිදා සිට දෙසැම්බර් 26 දක්වා අපිට හැකියාව ලැබුණා හෙරොයින් කිලෝ 280ක් සහ ග්‍රෑම් 122ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්න සැකකරුවන් 7524ක් සමග ගත වූ මාස දෙකක කාලය තුළදී අත්අඩංගුවට ගන්නා ලද මේ හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 3361කට අධික වෙනවා මත්ද්‍රව්‍ය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායෙන් අපිට ලැබෙන ඒ විශේෂ අනුග්‍රහයේ විශේෂ දායකත්වය ස්තුතිපූර්වකව මේ වෙලාවේ සිහිපත් කරන්න හැකියාව තිබෙනවා අපේ බලාපොරොත්තුව
එළබෙන වර්ෂය තුලදී විෂමද්‍රව්‍ය කියන මේ උවදුර හැකිතාක් දුරට මේ රටින් තුරන් කිරීමයි. ඩෙංගු ව්‍යාප්තියේ වර්ධනයක් පවතින බැවින් එම තත්ත්වය පාලනය කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ කොළඹ පැවති වැඩසටහනකදී මෙම වසරේදී ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 49132ක් ලෙස වාර්තා වුණා. ඊසාන දිග මෝසම් වර්ෂාව ඇදහැලෙන බැවින් ඩෙංගු මතුරුවාගේ ව්‍යාප්තියේ වර්ධනයක් පෙන්눔 කරන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබුණේ. ඒ හේතුවෙන් ඩෙංගු මතුරු මර්ධන ක්ෂේත්‍ර නිලධාරීන් 1500ක් දුමායන කටයුතු සඳහා යෙදවීමට තීරණය කර තිබෙනවා. මතුරු කීටයින් බෝවන ස්ථානවල හිමිකරුවන් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමටද නියමිතයි. මේ අතර නව වසරේ පාසල් ආරම්භයට පෙර ලබන 29 30 31 යන දිනවල පාසල් පිරිසිදු කිරීම සිදු කරන ලෙස අමාත්‍යංශය ඉල්ලා සිටිනවා. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පැවැත් වූ මාධ්‍ය හමුවකදීද ඩෙංගු යලි හිස එසවීමේ අවධානම පිළිබඳ ප්‍රකාශ කෙරුණා. බස්නාහිර පළාතේ මදුරු ඝනත්වයන් සහ කීට ඝනත්වයන් ඉතාම ඉහළ මට්ටමකින් වැඩි වෙමින් තියෙනවා. රෝගීන් වාර්තා වෙන්නේ ඉස්සෙල්ලා තමයි මේ මදුරු ඝනත්ව කීට ඝනත්ව වැඩි වෙන්නේ. උපකල්පනය කරන්න පුළුවන් මේ විදිහට මදුරු ඝනත්ව කීට ඝනත්ව අවට පරිසරයේ ඉහළ යාමත් එක්ක ඉදිරි සති 6 8 වගේ කාලය තුල ඩෙංගු රෝගී නැවත හිස විසීමක් වෙන්න පුළුවන් කියලා. 2019 ඩෙංගු වසංගතයක් ගැන කතා කරන වර්ෂයක් බවට පත් වීම වළක්වන්න නම් මේ මොහොතේ ඉඳන්ම අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවර රජයක් පිහිටුවා ගැනීමෙන් රටේ සංවර්ධන කටයුතු සම්පූර්ණ කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරයේ මහතා පවසනවා. කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි වසන්ත අලුවිහාරයේ මහතා වැඩ බාරගත්තේ. අමාත්‍ය පී හැරිසන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ කෙටි කාලයක් තුළදී මේ කෘෂිකර්ම අමාත්‍යංශයේ ක්‍රියාත්මක කරන්න තියෙන සැලසුම් අපට සාර්ථකව අමාත්‍යංශ ලේකම්තුමා ඒ නිලධාරීත් එක්ක අපට ඉදිරියේදී වැඩ කිරීමට පුළුවන්කමක් වෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා ඒ සහයෝගය සම්පූර්ණව අපට ඒ නිලධාරී ලබා දෙයි. ඒ ලබා දීලා අපි බලන්නේ මේ අවුරුදු එකහමාර තුළ වැඩසටහන් ටික ව්‍යාපෘති ටික අපි අවසන් කරන්න. 2019 වසර කඩිනම් සංවර්ධන සංග්‍රාම වසර ලෙස නම් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබිසිංහ මහතා පවසනවා. සිය අමාත්‍යංශයේදී වැඩ ආරම්භ කරමින් ඒ මහතා මේ බව කියා සිටියා. අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඇතුළු ජනතා නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ලංකා ගවර්නර් මණ්ඩලයේ වගේම අපේ අමාත්‍යංශය තුන තිබුණු ආයතන අටෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ඇරෙන්න අනිත් සෑම ආයතනයක්ම ලාභ ලබන තත්ත්වයට පත් කරන්න අපිට හැකි වෙලා තිබුණා. ඉතින් මම හිතනවා අපි මේ 2015 ජනවාරි 8 වෙනිදා සිට කරගෙන ආපු වැඩපිළිවෙල ඉදිරියට ඉතාම සාර්ථක කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා විශේෂයෙන්ම ඉදිරි වර්ෂය තුල මේ රට විශාල සංගතනයට අපේ නව රජය යටතේ යොමු වෙයි. විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චම්පිකා ප්‍රේමදාස මහතා වැඩ බාරගත්තා. මෙම අවස්ථාවට අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. රාජ්‍ය අමාත්‍යවරයා හැටියට රවි කරුණානායක මැතිතුමා සමග රටේ අවශ්‍යතාවයන් සියල්ලට සහයෝගයෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙන පණිවිඩය ඔබට මම අද දෙනවා. පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස HMM හාරිස් මහතා අද වැඩ බාර ගත්තා. ඒ පළාත් පාලන අමාත්‍යංශයේදී අමාත්‍ය වජිරබේවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ITN මාධ්‍යාලයේ නව සභාපතිනිය ලෙස තිලකා ජයසුන්දර මහත්මිය අද වැඩ බාර ගත්තා. ජයසුන්දර මහත්මිය මෙම ආයතනයේ සභාපති ධුරයට පත් වූ දෙවන අවස්ථාව මෙයයි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සංවර්ධන හා සැලසුම් ලෙසද කටයුතු කරමින් සිටින තිලකා ජයසුන්දර මහත්මිය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක්. ඒ මහත්මිය මීට පෙර රාජ්‍ය ආයතන රැසක සහකාර ලේකම් අධ්‍යක්ෂ අධ්‍යක්ෂ ජෙනරාල් අතිරේක ලේකම් යන ධුරයන් ඇතුළු ඉහළ පෙළේ තනතුරු හොබවා තිබෙනවා. වනිතා කටයුතු අමාත්‍යංශයේ සහකාර ලේකම්වරියක ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වූ ජයසුන්දර මහත්මිය දෙස් විදෙස් ජයග්‍රහණ රැසක් දිනාගත් අධ්‍යක්ෂින් බහුල ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක්. ITN මාධ්‍යාලයේ සභාපති ලෙස තිලකා ජයසුන්දර මහත්මිය වැඩබහර ගැනීමේ අවස්ථාවට හිටපු සභාපති සෝමරත්න දිසානායක, සාමාන්‍ය අධිකාරී අරුණ විජේසිංහ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් සුදර්ශන ගුණවර්ධන යන මහත්වරුන්ද එක්ව සිටියා. ITN ආයතනය දිවයිනේ ප්‍රමුඛතම මාධ්‍ය ආයතනයක් බවට පත්කර යලිත් වරක් අංක 1ට ගෙනීම තම අරමුණ බවයි සභාපතිතුමිය වැඩ බහර ගනිමින් සඳහන් කළේ. ITN බෑන්ඩ් බෑන්ඩ් පාසල් තූර්යවාදක තරඟයේ තුන්වන අදියර අද ආරම්භ වුණා. මේ සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන්නේ කුෂාණේ කෞශල්‍යා. ITN බෑන්ඩ් බෑන්ඩ් පාසල් තූර්යවාදක කණ්ඩායම් තරගවල
තුන්වන අදියර තමයි ඔබ මේ දකින්නේ. ඉතින් අද දවසේදී තුන්වන අදියරේ තරග මේ ආකාරයෙන් පැවැත්වෙනවා. විශේෂයෙන්ම මතක් කරන්නට ඕන ලෝකේ බ්‍රාස් බෑන්ඩ් සංකල්පය ප්‍රථම වතාවට ගෙනෙන්නේ මේ වැඩසටහන තුලින්. අතටම එය සුවිශේෂී කරුණක්. කොළඹ නාලන්දා විද්‍යාලය එවැගේම ITN මාධ්‍යාලය එක්ව සංවිධානය කරන මෙම තරගය අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ තමයි මේ තරගය සිදු කෙරෙන්නේ. පාසල් විශාල සංඛ්‍යාවකින් දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් තුන්වන අධියර සඳහා තේරීපත් වුණා. ඉතින් ඔවුන් අද දවසේ මේ වේදිකාව ඔවුන්ගේම කරගෙන මේ තරගය සඳහා මෙවර විට මේ වේදිකාව හසුරුවන ආකාරය තමයි ඔබට දැක ගන්නට ලැබෙන්නේ. තුන්වන අධියරේ තරගයෙන් පසුව සුපිරි කණ්ඩායම් 10ක් අර්ථ අවසන් තරගය සඳහා තේරීපත් වෙනවා. සිළු දිනාම බලාගෙන ඉන්නේ මේ කිරුල හිමි කරගන්නේ කවුරුන්ද කියලා. ඉතින් ඔබට මේ උණුසුම් අත්දැකීම විදගන්නට පුළුවන් ITN මාධ්‍යාලය හරහා සතියන්තයේදී ඔබට නරඹන්නට පුළුවන් මේ සෑම තරග අවස්ථාවක්ම. විශේෂයෙන්ම මතක් කරන්නට ඕන ස්වාධීන රූපවාහිනී ආයතනයේ HT මැදිරියේ සිට තමයි සජීවීව පටිගත කිරීම සිදු කෙරෙන්නේ. ඒ වගේම හෙට දිනේදීත් මෙම තරගයේ තවත් පාසල් සහභාගී වෙනවා මෙම තරගයේ සඳහා. ඉතින් ඔබට අපි මේ පිළිබඳව තවත් තොරතුරු ගෙනෙන්නට සූදානම් අපගේ ඉදිරි ප්‍රවෘත්ති විකාශයන් තුලින්. මේ ස්වර විප්ලවයේ මියසි අරුමැසිය බෑන්ඩ් ද බෑන්ඩ්. තිරුකෝවිල් ප්‍රදේශයේ පිහිටා ඇති හමුදා කඳවුරු ඉවත් නොකරන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා. ඒ වෙනුවෙන් ඔවුන් විරෝධතාවක්ද පැවැත්වුවා. තිරුකෝවිල් හමුදා කඳවුර ඉවත් නොකරන ලෙස ඉල්ලමින් එම කඳවුර ඉදිරිපිටදී උද්ඝෝෂණය පැවැත්ුණේ. ප්‍රදේශවාසීන් පිරිසක් එම විරෝධතාවට එක්ව සිටියා. හමුදා කඳවුර පිහිටුව ඇති බැවින් ප්‍රදේශීය අපරාධ අවම වී ඇති බවයි තිරුකෝවිල් ජනතාව පෙන්වා දුන්නේ. විශේෂයෙන් මද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ තර්ජන අවම වී තිබෙනවා. එසේම ආපදා අවස්ථාවකදී ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම්වලටද දායක වෙමින් හමුදාව ජනතාවට සේවය කරන බවයි ඔවුන් පෙන්වා දුන්නේ. තිරුකෝවිල් යුද හමුදා කඳවුර ඉවත් කිරීමට දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයෙකු මූලිකව කටයුතු කරන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. තිරුකෝවිල් හමුදා කඳවුර ඉවත් නොකරන ලෙස ඉල්ලමින් එම කඳවුරේ ප්‍රධානීන් වෙත සංදේශයක් බහර දීමටද ප්‍රදේශවාසීන් කටයුතු කළා. රෑ 6ට පස්සේ පාර යන්න බෑ අපිට. අපේ ළමයින්ට පාසල් යන්න අපහසුයි. දැන් ආමිය කියා ඒ නිසා අපි ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. මොනා හරි අපිට වුණොත් STF එක තමයි උදව් කරන්නේ. ආපදා නිසා ගස් පාරට වැටිලා තියෙනවා. ආමිය කියායි තමයි පාර සුද්ධ කරලා දුන්නේ. තිරුකෝවිලේ එළියේ හුඟක් අය ගංජා කුඩු භාවිතා කරනවා. ඒක නිසා අපිට ඒ පාරෙන් දැන් යන්න බෑ. දැන් ආමිය කියා ඉන්න නිසා අපිට බයක් නැතුව එතනින් යන්න පුළුවන්. තිරුකෝවිලේ තියෙන ආමි කැම්ප් එක අයින් කරන්න එපා. ඒක මගේ විතරක් නෙමෙයි මෙතන ඉන්න හැමෝම කියන දෙයක්. ආරක්ෂාවේ හැමදේම අපි උදාවෙන් තියෙනවා. ආපදාවක් කලබලයක් වුණ වෙලාවට අපි ඉන්නවා. ඉතින් එන්න දාලා යන්නේ නැහැ. හැමෝම බලා ගන්නවා ආරක්ෂා කරනවා. රුපියල් කෝටි 7ක චෙක්පත් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අතරංගුටගත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ෂණ්මුගනාදන් කුහවර්ධන සහ ඔහුගේ බිරිඳ අපමත මුදා හැරුණා. ඒ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනුතුරුවයි. ඒ අතුළු තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංගයෙන්. ෂණ්මුගනාදන් කුහවර්ධන මහතා සහ ඔහුගේ බිරිඳ රුපියල් මිලියන 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරුණා. නිවාස සංකීර්ණ මිලදී ගැනීමේ සිද්ධියකට අදාළව රුපියල් මිලියන 72ක චෙක්පත් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට ඒ මහතා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි. ජයල නිවන්දම වේවැල්ගාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. නරයම්පිට රෝහලේ පොලිසියේ සේවයෙන් නියුතු 49 හැවිරිදි පොලිස් නිලධාරියෙකුයි මෙසේ ඝාතනය කර ඇත්තේ. ඝාතනය සම්බන්ධයෙන් සැගපිට අසල්වැසි පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවට සිදු කෙරෙන ප්‍රකාශ අසත්‍ය බව එම පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. වසර අවසානයේ සේවකයන්ට නිවාඩු ලබා දී ඇති අතර නව වසරේ කටයුතු උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිත බවයි මහලේකම්වරයා සඳහන් කරන්නේ. වෘද
පරිදි සත් වර්ෂ අවසානයේ දින කිහිපයක් ප්‍රදේශීය කාර්ය මණ්ඩලයට නිමාඩු ලබා දෙනවා. මේ වෙනකොට පක්ෂයේ විශිෂ්ට සාකච්ඡා මොනවත් පැවැත්වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව නිමාඩු දීලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් කොළඹින් බැහැරව තමන්ගේ ප්‍රත්‍යන්ත ගම්වලට ගිහිල්ලා සමහර අය විදේශගත වෙලා අපේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ඩී. බණ්ඩාරනායක මහතා සහ සිරිමා බණ්ඩාරනායක මැතිණියන් වාර්ෂිකව වර්ෂ අවසානයේ පවත්වන පිප්පින්කම කතරගම පැවැත්වෙනවා සුපුරුදු වර්ධිනේ වර. ඒකට කටයුතු සංවිධානය කිරීමේ කටයුතු තමයි වෙන්නේ. ඒ අනුව සියලුම දැනට ඉන්න කාර්ය මණ්ඩලයේ ඉදිරි දින කිහිපය නිමාඩු ලබා දීලා තියෙනවා. පක්ෂ කාර්යාලය වහලා තියෙන ඒ අනුව විවිධ කට කතා විවිධ සමාජ මාධ්‍ය වල යන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම බොරු එවැනි දෙයක් වෙන්නේ නැහැ. සුපුරුදු පරිදි පක්ෂයේ ක්‍රියාකාරීන් මේ ගම්වල දැන කටයුතු කරමින් ඉන්නේ. 30 වෙනිදා පැවැත්වෙන ආගමික කටයුතුට අවශ්‍ය වෙන කටයුතු සඳහා කාර්ය මණ්ඩලයේ සහභාගී වෙමින් තිබෙනවා. සුපුරුදු පරිදි ලබන වර්ෂ මුල් සිට නැවත පක්ෂ කාර්යාලය නියුත් වෙනවා. නිමාඩු අවසන් වෙලා අමාත්‍ය පී හැරිසන් මහතා වාරිමාර්ග අමාත්‍යංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. වාරිමාර්ග අමාත්‍යංශයට පැමිණි අමාත්‍යවරයා එහිදී ආගමික වතාවත් වල නිරත වුණා. ආශිර්වාද ලබා ගැනීමෙන් පසු අමාත්‍යංශයේ කටයුතු පිළිබඳ සොයා බැලුවා. රාජ්‍ය අමාත්‍ය අමීර් අලි, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චන මහතරුන්ද මෙම අවස්ථාවට එක් වුණා. වාරිමාර්ග අමාත්‍යාංශයේ රට පුරාම ව්‍යාප්ත වෙලා තියෙන විශාල අමාත්‍යාංශය. ඒ බාර දූර කාර්ය භාරය බාර ගැනීමට මමත් ඒ නිලධාරී මණ්ඩලයේ සම්පූර්ණ සහයෝගය ඇතුව අපේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් මේ රටට වාරිමාර්ග ශාස්ත්‍රය වෙනුවෙන් යමක් කරන්න තියෙනවා. ඒ කටයුතු නොපිරේලා ඉටුකරන්න අපි කැප වෙලා කටයුතු කරනවා කියන එකත් මම මේ අවස්ථාවේදී මතක් කරනවා. වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ මාධ්‍ය හමුවක් පැවැත්වුවා. එහි නියෝජිතයන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා. කථානායකවරයා වහාම පිළිගන්නවා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා කියලා. මොකද ඒ අරන් එතුමාට වෙන විකල්පයක් නැහැ. ඒක ගැන අපි සතුටුයි. මොකද ඉතා පැහැදිලි 15ට වඩා මේ අපේ 97 වැඩි කියන. අපි කියන්නේ මං ඡන්දයකට යන් අපි සහයෝග දෙන්න කැමති. මේ දවස්වල උතුරේ මහා ගම් වතුරක් කියනවා. විපත් හැමතැනම අපට ආරංචි වෙනවා. ජනාධිපතිතුමා ආරක්ෂක හමුදා සියල්ල යොදවාගෙන ඒ විපතටපත් වූ ජනතාවට සහන සැලසීමේ හා ඕන් විපතින් මුදවා ගැනීමේ විශාලම යුමක් ආරම්භ කරලා විපතටපත් වූ ජනයාට පිටු වෙමින් තිබෙනවා. මම දැන් ජනාධිපතිතුමාගේ ඔහු විසින් මෙහෙවන ඒ බලය ගැන අලුත් විශ්වාසයක් ඒ නිසා උතුරේ ජනතාවට ඇති වෙන්න පුළුවන්. මැතිවරණ කොමිෂනර් සභාපතිතුමා දිගින් දිගටම මැතිවරණ ඉක්මනටම තියන්න කියලා ඉල්ලන මිනිස්සෙක්. අපි එතුමාට කියනවා පාර්ලිමේන්තුවේ අපි එනකන් ඉන්න බා ඔබතුමා උසාවියන්. ඔබතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ගිහිලා කියන්න පළාත් සභා මැතිවරණය වහාම තියන්නට ඕනේ කියන කාරණය. පැවිදි හඬ සම්මුදහණය අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. භික්ෂුන් වහන්සේ කිහිප නමක් එහිදී අදහස් දැක්වුවා. ද්‍රවිඩ ජනතාවට අපි විරුද්ධ නැහැ කවදාක්වත්. හැම වෙලේම අපේ බලාපොරොත්තුව මොකද්ද? මේ සමාජයේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ හැම ජන කොටසක්ම සහෝදරත්වයෙන් ජීවත් විය යුතු කියන එකයි අපේ සංකල්පය. මිනිස්සුන්ට ඕන ස්ථීරසාර වැදගත් ආණ්ඩුවක් පවතින ඕන මේ රටේ. අපි කියන්නේ කවුරු හරි බහුතරයක් තියෙන ආණ්ඩුවක් පිට ගන්න. ඒ බහුතරයක් තියෙන ආණ්ඩුවෙන් පුළුවන් මේ රට හරියට කරගෙන යන්න. දනෝදානේ ක්‍රීඩා පිටිය වෙතයි. ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ක්‍රයිස්ට්චර්ච්හි පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද දින නිමවන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය කඩුරු දෙකක් දැවි ලකුණු 231ක් ලබා සිටිනවා. ඊයේ දිනේ අවසන් වන විට තම පළමු ඉනිම වෙනුවෙන් කඩුරු 4කට ලකුණු 88ක් ලබා සිටි ශ්‍රී ලංකා ඉනිම අද දිනේ ලකුණු 104කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා. එහි විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ට්‍රෙන්ට් බෝල්ඩ් ලකුණු 30කට කඩුරු 6ක් දවා ගත්තා. නවසීලන්තය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවි ලකුණු 178ක් රැස් කළා. ඒ අනුව මේ වන විට නවසීලන්තය කඩුලු 8ක් අතැතිව ලකුණු 305ක් ඉදිරියෙන් සිටිනවා. හෙට තරගයේ 3 වන දිනයයි. මෙය සංචාරක ශ්‍රී ලංකාව හා නවසීලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයයි. එසමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන්. යලිත් හමුවමු රාත්‍රී 9:30ට. www.itnnews.lk